man kiniti satsiat jahapetun menamana primayin sajayani patul pirimadina daya amar seppen ponai piriviyana aibon kohomada hamum honin satutin inna neda dawasa satutin patan ganna dawasa satutin iwara karanna den me time ekak apith ekka ekathu wela bohoma satutin gatha karana wage itn telegram set ekath ekka ekathu wela ogalanta bohoma aadarin බොහොම ලස්සනට දවස් ඉවර කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ හැමදාම රාත්‍රී 8ට සතිය දවස්වල රාත්‍රී 8ට ඕගොල්ලෝ ගොඩක් ආදරෙන් බලන ඩ්‍රාමා එකක් තමයි දිව්‍යආදරී කියලා කියන්නේ. ඉතින් අද දවසේ දිව්‍යආදරී ටීම් එකේ ඕගොල්ලෝ ගොඩක් ආදරය කරන හතර දෙනෙක් එක්ක කතා කරන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. මුලින්ම අපිත් එක්ක ඉන්නවා දැන් ගොඩ කාලයකට කලින් පබා විදිහට බොහොම ආදරෙන් ඕගොල්ලෝ යාව වැළඳගත්තා. දැන් මේ සැරේ දිව්‍යආදරී ඩ්‍රාමා එකේ අපර්ණා විදිහට ගොඩක් ආදරෙන් අක්කව වැරඳගෙන තියෙන උපේක්ෂා සර්ණමාලි අයවෝ ඒ වගේම දැන් මෙයාව දැක්කහම ගොඩක් කට්ටිය හිතන්නේ ටිකක් දඟකාර සෙල්ලක්කාර චරිත කරන හින්දා ටිකක් දඟ කොල්ලෙක්ද කියලා නෑ එහෙම නෑ හරි අහිංසකයි අශෙන් සිරිවර්ධන අයවෝ දැන් ඊළඟට ඉන්න කෙනා ගොඩක් ආදරය කරන මේකප් ආටිස් කෙනෙක් ෆීල්ඩ් එකේ ගොඩක් කට්ටිය ආදරය කරන කෙනෙක් ඒ වගේම දැන් ගායකයෙක් ඒ වගේම රංගන ශිල්පියෙක් වාස්නා බණ්ඩාර අයවන් ඊට පස්සේ ඉන්නවා අපිත් එක ගොඩක් පාරක් එකතු වෙලා තියෙනවා යා විහංග රැපිය අයවන් වෙන කල්පනාවක දීටි නෑ නෑ මන් දිහාද බලන්නේ උපේක්ෂක කොහොමද සනීපෙන් ඉන්න නංගේ කොහොමද අපර්ණට ලැබෙන ප්‍රතිචාර තාමත් ඉහළයි කියන්නේ විශේෂයෙන් කියන්නේ එක පරම්පරාවක් මම හිතන්නේ මගේ වයසේ ආශ්‍රිතවයේ ඉන්න ජෙනරේෂන් එකට ගොඩක් කිට්ටුයි කියලා මට හිතෙනවා විශේෂයෙන් විවාහ වෙලා ඒ ආදරේ ටිකක් කියන්නේ ආදරේ හැම විඳින්න එච්චර හම්බෙන්නේ නැති ජීවිතේ ප්‍රශ්න ගොඩක් එක්ක ඉන්න කියන්නේ එහෙම පීඩන ගොඩක් එක්ක ඉන්න කාන්තාවන්ට හරි කිට්ටුයි අපර්ණ කියන්නේ පබා තරං සියලුම දෙනා වැළඳගත්ත කියන මම අවංකව කියන්නේ නැහැ නමුත් ඒ වැළඳගත්ත ටික දෙනාගේ ආශිර්වාදය ඒ සතුරු කිලිනෙම කරන්න බෑ. තාමත් එළියට ගියාම පබා කියලා කතා කරනවා. ඒක අමතක කරන්න බෑ ප්‍රේක්ෂකයන්ට නේද? දැන් සමහරක් කට්ටිය ඉතින් හරි හරි අර හරි කියන මේ අහිංසක වහන පබා කියවට කමක් නැද්ද? ප්‍රේක්ෂකයලා මතක් වෙන්නේ නැහැ පබා කියන්නේ. ඒකට අක්ක කැමතිද? ආදරෙන් කියනවා නම් ඕන නමක් අකමැත්තෙන් උපේක්ෂා කිව්වත් මට වැඩක් නැහැ. ඉතින් ආදරෙන් ප්‍රකාශ කරන ඕන එකක් නෝ. ටිකක් ලොකු පුතෙක්ගේ අම්මා කෙනෙක් වෙන්නනේ මේ පාර වෙලා. ඉතින් මේක ගැන මොකද හිතෙන්නේ? මෙහෙමයි දැන් විශේෂයෙන් මගේ වගේ පසුබිමකින් එනකොට හෂි මේ මම කියන්නේ ඒ ඒ ඒ ට්‍රාන්ස්ෆෝමේෂන් එක කියන්නේ ඒ අර අපි කරගෙන හිටපු දෙයින් මේකට අවතීර්ණ වෙනවා කියන එක දෙපැත්තක් තියෙනවා. චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාවක් ලැබීම සතුටක්. හැබැයි ලංකාවේ මේ මේ ප්‍රශ්නත් එක්ක අපි යම් චරිතයක් කරාම ඒක ජනතාව අතරට ගියොත් ඒකට මා යන ගහනවා. ඒතර දැන් මේ ඒ දවස්වල මට පබා වගේම චරිත අමිලා බේසේකරත් එක්ක පබා වගේම කැරක්ටර්ස් වලට හැඩ කතා කරලා මම බාරගත්තේ නැහැ. දැන් අපර්ණ වගේම කැරක්ටර්ස් මට හරියට එනවා. මම ඒක ගැන සතුටු නැහැ. ඉතින් අර ඒක ඉතින් අපේ කර්මාන්තයේ අර්බුදයක් ඉතින් හැබැයි ඉතින් කරන දේ යම් සාර්ථකත්වයක් එයි දකින්නින්ද තමයි මට ආයන්න ගහන්නේ තේ ගැන සතුරු නමුත් හැමදාම ලොකු අයගේ අම්මා නම් වෙන්න බෑ කැමති නෑ නෑ ආයි බෙම්බදිය වෙන්න හම්බුණා ඔහ හැබැයි අර 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 පබාව කාලේ වගේ හැම ලද්ද බුලඳ වෙන්න පුළුවන් කියන විශ්වාසය මට දැඩි ලෙස නැහැ කියන්නේ මම හිතන්නේ කියන්නේ එහෙම යම් පරිණත භාවයක් අනිවාර්යෙන් තියෙනවා නමුත් ආදරේ ඒකාකාරී නැහැ ඒක
ඒක මම හිතන්නේ මම දිව්‍යාද්‍රි නාට්‍යයේත් මට එහෙම අවස්ථාවක් ලැබෙනවා ප්‍රතිග්‍රාමදාසත් එක්ක ඒ සම්බන්ධයෙන් මෙසුණු පෙරදී ඒකට අනිවාර්යෙන් පනපවන්න මම කැමති නමුත් අර අර සාම්ප්‍රදායික පබාගේ ලක්ෂණම බලාපොරොත්තු නොවි වෙනස් සිද්ධයකට තවත් යම් තාත්වික භාවයක් එක්ක අනිවාර්යෙන් ඕනම හැඟීමකට පනපවන්න මම කැමති අශෙන් කොහොමද හොඳින් ඉන්නේ නෑ අලුත් අවුරුද්ද කීවිත ටිකක් දවස් කියන්නේ අලුත් අවුරුද්ද කොහොමද පටන් ගත්තේ අලුත් අවුරුද්ද පටන් ගත්තේ ඇත්තටම කිව්වොත් අලුත් වැඩකින් ඒක ඉදිරියේදී එන්න තියෙන වැඩක් ඉතින් ඒක මම වැඩි මාස කරන මාෂල් ආර්ට් පැත්තට බර කතාවක් ඉතින් ඒකත් එක්ක තමයි මේ ටිකේ වැඩ කරගෙන යන්නේ ඉතින් සන්තෝෂයි මේ වැඩත් එක්ක කෙවින්ට හම් වෙන ප්‍රතිචාර කොහොමද කෙවින්ට හම් වෙන ප්‍රතිචාර ඉතින් අනන්ත ප්‍රමාණයි. ඒ කියන්නේ හොඳම උදාහරණයක් තමයි මට හම්මේ මම ෆිල්ම් එකක් බලන්න ගියා. කසරයක් වන් කෝෆස් පැත්තේ. එතකොට ආච්චි කෙනෙක්. තනියෙන්ද? ආච්චි කෙනෙක් ඇවිල්ලා මට මාව ඈත ඉඳන් දැකලා දුවගෙන ඇවිල්ලා දෙන්න හිතන එකක් කෙවින්ට කිව්වා. අර ආත්තම්මව ගෙදරින් එළියට දැම්මා. ඉතින් මං කිව්වා නේ එතකොට එයාත් ආත්තම කෙනෙක් මං කිව්වා නේ ආත්තමේ මට මේ මං කරන චරිතයට ඔයගොල්ලෝ ওই දෙන රියැක්ෂන් එක තමයි මට වටින්නේ. ඕක තමයි මගේ සම්මානේ. මේ ඒ කියන්නේ ඒගොල්ලන්ට හිතට වදින්න දෙනවා කියන්නේ මට ඒක මා ඒ කියන්නේ මං අර කියන්නේ නිහතමානී ලෙස මං ගන්න පොඩි ආඩම්බරයක්. ටිකක් නැතුව 99 ද බේරුණේ. ඒ ඉව නැහැ. ඒක කතා කරන්න ගත්තට පස්සේ ඕන කෙනෙක් තේරුම් ගන්නවා මේ කෙවින් නෙමෙයි මේ ආචාරිතයක් කරන එක. හැබැයි ටීවී එකේ දකින්නකම් දැන් මේක විතර නෙමෙයි මම වෙන නාට්‍ය එම මගේ ටෙලිකාස්ට් එකක් තියෙනවා වෙන channel එකේ. ඒකෙත් යන්නේ කෙවින් මේකෙත් ඉන්නවා බලනවා. ඉතින් මේකේ චරිතේ එච්චරටම මිනිස්සුන්ට ගිහිල්ලා ඒ කෙවින් කියන එක. ඉතින් සන්තෝෂයි මට ඇත්තටම කෙවින් ස්ටැබ්ලිෂ් කරන්න පුළුවන්. වාසනයි. දිව්‍යාදරි නාට්‍ය අංගරචන ශිල්පිය විදිහට වැඩ බාරගත්තට පස්සේ පහුකාදී ප්‍රදීපයත් මට කිව්වා නෑ නෑ රාභිකේ කැරක්ටරයක් කරන්න කියන එක. ඊට පස්සේ මම කතා කරලා අමුතු නමක් තිබ්බ බුල්ටෝ කියන එක. ඊට පස්සේ මේ කතා කරලා ඇහුවා පිටපත් රචකයාගෙනුත් ඇහුවා ගෑන්ගෙන් ඇහුවා මොකද්ද මේ බුල්ටෝ කියලා. ඇහුවාන් පස්සේ කිව්වා නෑ මෙහෙම පොඩි ප්ලේන් එකක් තියෙන කල්පයක් කියලා. ඊට පස්සේ මම ප්‍රදීපයත් එක්ක කතා කළා තමා දැන් බුල්ට් එකක් කියන්නේ පොඩි ටොපියක් නේ. දැන් ඔක ඔඩියන්ස් එකට දෙන්න විදිහක් නැති හින්දා මම කල්පනා කරා ඒකත් එක්ක පොඩි ප්ලේ එකක් හදාගමු මේ ලොලිපොප් එකක් කාලා. ඒක ඉතින් පොඩ වැඩ කරා මොකද මේ උපේක්ෂා හොඳම උදාහරණ මගේ දරුවා ලොකු පුතා කතා කරලා කිව්වා අප්පච්චි උඩහා ගෙදර අයියා ළඟ මේ බයිසිකලේ ලයිට් එකක් පත් වෙනවා අනේ මටත් ලයිට් එකක් හයි කරලා දෙන්න කියලා කිව්වා. මම දැන් කල්පනා කරා දැන් මේ මනුස්සයා මේ ඩයිනමෝවක් හයි කරන්න කියලා කියන්නේ. මම ඊට පස්සේ කුරුණෑගලින් කඩේකට ගිහිල්ලා මම කිව්වා ඩයිනමෝ තියෙනවා දැන් අද කාලේ නෑනේ බයිසිකලේ ඩයිනමෝ එන්නේ. ඉතින් මම ගිහිල්ලා හොරෙන් ඔව් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මුදලාලි මාව ගණන් ගන්න එතන තව එකෙක් ඉලකේ මොනවද කතා කරලා කියලා මම අහුව මුදලාලි මේ ඩයිනමෝ තියෙනවද ඔව් මට තියෙනවා කිව්වා. මං කිව්වා මට දෙනවා දෙකක් කියලා කිව්වා. අර දෙන්න කතා කරගෙන ඉඳලා ගෝලෙක් ඇහුවා ඩයිනමෝ ගේන්න. අර එයත් එක කතා කරගෙන ඉඳිපෙක ඉක්මනට ඇවිල්ලා මේ වා දිව්‍යාදිර එකේ බුල්ටෝ නේද? මං කිව්වා ඔව්. ඒ මනුස්සයාට මාර සන්තෝෂයක් ගියා. මේ කවුද අපේ මුදලාලි? හරි හරි හරි. මං නඩුව පෙරදී ඔට්ටුව පෙරදී ඒ කියලා මට කිව්වා මට සල්ලි එපා ඔය ඩයිනමෝට මේ මහත්යව ගන්න කියලා කිව්වා. ඒ දෙන්න හැපි. ඊට පස්සේ මං කරන්නේ නෑ එහෙම කරන්න එපා කියලා මේ පුතාලා දෙන්න බයිසිකල් දෙකක් තියෙනවා. ඊට පස්සේ මං කිව්වා එහෙනම් මට ඩයිනමෝ දෙකක් දෙන්නකො කියලා ඩයිනමෝ රුපියල් 1000 ගානක් දෙන්නේ. ඊට පස්සේ මම තව ඩයිනමෝවක් අරගෙන එක ඩයිනමෝක සල්ලි දීලා ආවා. මං එනකොටත් කල්පනා කරා මීට කලින් මේ ඔය සුරංග සුරංග කියලා ඒ ජනප්‍රිය චරිතයක් තියෙනවා. ඒකෙන් පස්සේ මේ මෑතක
කතා බහ කරලා පිච්ච චරිතයක් තමයි බුල්ටෝ කියන්නේ. ඒක ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ තරම් ලොකු ආදරයක් හම්බ වෙනවා. දරුවොත් හැම තිස්සෙම බුල්ටෝ. ගෙදරද? ආම්බරිණ ගෑටි කියන බුල්ටෝ. අනේ එන්නක ඇඳට බුල්ටෝ. දැන් ඒක මට එක පාටම ලින්ක් වෙන්නේ දැන් ටික 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 ලින්ක් වෙනවා. ආ දරුවා සාමාන්‍ය 8ට නිදා ගන්නවා. දැන් ඒ දෙන්නගේ ටයිම් එක 8:30 පැනලා. ඒ කියන්නේ ඒ දෙන්නටත් උමනා තියන නාට්‍ය බල්ල නිදා ගන්නවා. ඇත්ත ජීවිතේ ප්‍රමුතිය තමයි දැන් වෙන තව ශාන්‍ය විදිහට රවිත මම කියන්නේ හරි වාසනාව මොකද මට එහෙම වාසනාවක් ලැබිලා නැහැ තමගේ ඇත්ත ජීවිතේ සමීපතයම් විදිහටම රඟපාන්න ලැබීම හරි වාසනාවක් ඒක තමයි කතාත්තිකව කරන්නේ අනිවාර්යයෙන්ම මම කියන්නේ ඒක නිසා තමයි ගොඩක් ලේසියෙන් ඉදිරියට යන්න පුළුවන් හොඳයි අපිට තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා නේද අපි බ්‍රේක් එකකට ගිහිල්ලා ඉක්මනට එන්න දිව්‍යාදරී ටීම් එකේ ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන හතර දෙනෙක් එක්ක තමයි කතා කරන ගමන් ඉන්නේ. මේ අපි බ්‍රේක් එකකට ගිය අතරේ අෂෙන් ලොකු කතාවක් කිව්වනේ. ටංගාල නවත්ත ගත්තා ලයිව් එකට එද්දිම. මොකද්ද කී කී හිරියාරිෂේ? මොකද්ද කී කී හිරි? මටත් කියන්න. මීයා ගැන කී කී ටී. ආ ඩ්‍රාමා එක ගැන. ඩ්‍රාමා එක. හරි, උපේක්ෂාගේ. දැන් චරිත ගැන ඔයාට කොහොමද දැනෙන්නේ? අපර්ණා කියන චරිත ගැන. මැසේජ් එකක් ආවා හරි අපිට වුණා ඔක්කොට ගණන් කරනවාගේ මේ මේකේ කාස්ට් එකට මම ප්‍රධාන නැත්තම් කැමතියි මොකද මේට කලින් වාරවල වල ආපු වෙලාවෙත් මම හරියට ඒ හැංගීම් මට තිබුණා අදටත් ඒක තියෙනවා කියන්නේ මම හිතන්නේ දැන් කියන්නේ තමන්ට දැන් තමන්ගේ දරුවෙක් විදිහට රඟපාන කෙනා තමන්ගේ දරුවෙක් විදිහට පේන්න ඕනේ මොකද සමහරක් වෙලාවට එහෙම පේන්න මම නැක වෙලාවකදී මේ එකපාරක් මට හම්බෙච්ච පුතෙක්ටම ගත එක්කෙනා ගැන මම ඩිරෙක්ටරට කිව්වා පොඩ රැවුලක් එහෙම ඇරෙව්වොත් මගේ තාත්තට රඟපාන්න පුළුවන් කියලා කාස්ටිං කියන එක විශයක් ඉතින් මේකේ කාස්ටිං ප්‍රබලයි ඇත්තටම ප්‍රබලයි මේ ඉතින් ඒක නිසාම මම පබා නාට්‍යයේ ඒක අපි දැක්කා හරියට මුචිතාය වැටිච්ච එක ගැන ඉතින් ඒ නිසා මේක හරි සරලයි. ඉතින් දීර්ඝ නාට්‍යයක් කියන්නේ සරල වෙන තරමටම අපි සියලුම දෙනාට පහසුයි. ප්‍රේක්ෂකයන්ට ඒක වැඳ ගන්න ලේසි, අපිට රඟපාන්න ලේසි. මොකද හැම ගොඩක් කරලා රඟපාන්න ඒක අර සංකීර්ණ වෙන්න ඒක කරන්න අපහසුයි. මොකද දීර්ඝ මෙගා නාට්‍යයක් හරි වේගයෙන් රුගත කිරීම කෙරෙන්න ඕනේ. හැමදාම පෙන්නන හිඳ. ඉතින් ඒ සියලුම දේත් එක්ක හරි සැහැල්ලුවෙන් සතුටින් කරගෙන යන නිර්මාණයක් අතට. අෂෙන් කෙවින් වගේ වෙලා නැහැ නේ කවදාකවත්. අපෝ. එහෙම වෙන්නේ කියලා මම දන්නවා ඉතින්. මොනම කෙනෙක් දන්නව මේ. එහෙම නම් මනීෂ බන්දියා මම. අදට ඉතින් එන්ගේජ් වෙලා අපි අවුරුද්ද. අද? එහෙනම් අපි විශ් කරන්න ඕනේ නේද? අවුරුද්දක් හිටියා කිව්වා. අපි ඇනිවර්සරි. අනේ. දෙන්න ගැන සතුටු වෙන්න. Thank you කියන්න බලන්න. මම මේ විශ් කරනවා හොගාලා. Thank you. හරි අපි අපර්ණ කොයි වගේද කියලා බලලෙමු දැක්කේ ගිහින්ලා. ආතිකේ කෙනා
මට බයයි මෙහෙම හැංගි ඉන්න ඕනේ නෑ පුතේ. දැන්වත් මෙහෙට ඇවිත් නවතින්න. මුරදීව මෙහාට වෙලා හිටියනම් ඉවරනේ. අනිකා මම බලන්නකෝ මම කොහෙවත් ඉන්න කෙනෙක්ගේ ළඟට රැගිල්ල. දැන් ඉතින් උන දේ උනා. ඉස්සරහට කල්පනායෙන් වැඩ කරන්න බලන්න. මං ඉතින් වෙන මේටි මගේ වැඩවලට ලේසි වෙන හින්දා. පුතේ මේ වෙලාවේ වාර කරන් තියෙන ලොකුම ඇඩේ තමයි මෙහෙවෙත් නවතින එක. ඔය දීප්තිගේ කිවින්ගේ කෙරුවාවල් මෙතනින්ම නවත්ත ගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ ප්‍රශ්නේ කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ පුතේ. අනේ මොරිස්. ඔය දන්නේ නැති දේවල් කරන්න නැතුව අපි දන්න අපේ බිස්නස් එක කරගෙන යමු මොරිස්. අපිට නැතත් අපේ දරුවන්ට හරි හරි පාර පෙන්නලා දීලා මැරලා යන තිබ්බොත් ඇති අපර. දැන් කොහොමත් අපේ කාලේ ඉවරයි. හැබැයි දරුවෝ තාම ඒගොල්ලන්ගේ ජීවිතේ හරියට දැකලවත් නැහැ. මම ඔය හිතන විදිහට මේ රටේ මිනිස්සු කී දෙනෙක් නම් ඉන්නවද මොරස්? වැදගත් මිනිස්සු කී දෙනෙක් දේශපාලනට කියලා තමන්ගේ නම කැත කරගෙන තියෙනවද? නෝන කැමති නැද දේශපාලනයට? අෂෙන් ඔන්න chance එකක් තියෙනවා මනීෂර විශ් කරන්න. විශ් කරමු නේද? මේ පාන්දරම ඉතින් විශ් කරා. හරි අපි live එකෙන් දැන් විශ් කරමු. ඔහොම ස්තුතියි මා මා විශ්වාසගෙන හිටියට කියලා කියලා. රතුයි තාලෙච්චි. මම එහෙම විශ් කරලම නෑ ඉතින් කවදා. එහෙම විශ් කරලම නෑ කවදාකවත්. happy anniversary anisha දැන් ගෙදරට කියන්නේ මොකක් කියලාද ඒ නමම කියමු පැටියෝ කියනම කියමු පැටියෝ කියලාද සුදු කියලාද මොකද්ද කියන්නේ baby baby හරි happy anniversary and I love you so much I know that I'm not worthy enough to be someone you know like who you think I am like are man danne adathara mara mara lajja kiyanne adathara mara wathara perala poddani adathara kandu dukkela thank you for being a part of my life so happy anniversary I love you so much happy anniversary manisha balan yatine ne aniware හොඳයි චරිත ගැන කතා කරමු කෙවින් චරිත ගැන අපි කතා කරමු කෙවින් කියලා මම කියනවා දැන් ඒක වඩත් ඒක තේරෙන්නේ මටත් ඒක පුරුදු වෙලා දැන් චරිත ගැන ඉතින් කතාවේ මුල ඉඳන්ම කෙවින්ගේ චරිතේ අප් ඇන්ඩ් ඩවුන්ස් ගොඩක් තිබුණා ගොඩක් වෙනස් වීම් වලට ගොඩක් භාජනය වුණා ඒක ප්‍රදීප් අයත් මේ ළඟදී කිව්ව ඒ කියන්නේ මුලින්ම පටන් ගත්තේ ස්විමින් ස්පෝර්ට්ස් චරිතයක් විදියට ඊට පස්සේ කෙවින් විලනි චරිතේ පටන් ගත්තා ඊට පස්සේ ලව චරිත පටන් ගත්තා ඒ වගේම අම්මගේ ආදරේ මට සහෝදරියක් ඉන්න එයාට මම පෙන්වන ආදරේ ඒ පැත්ත මම පෙන්වන්න මට අවස්ථාව හම්බුණා ඒ වගේම බිස්නස් එකක් හැන්ඩල් කරන අලුතෙන් අපි බිස්නස් එකකට එන්ටර් වෙන්නේ කොහොමද දැනට ස්ටාර්ටින් බිස්නස් එකකට එන විදිහ ඒ හැන්ඩලිං එක කොහොමද පෙන්වන්නේ ඒක මට හම්බුණා ඒ chance එක ඒ වගේම ඔක්කොම දේවල් නැතිම නැති වෙලා يعني ජීවිතෙත් ළමයට ડિප්‍රෙස් වෙලා යා කොයි වගේ තත්යකට වැටෙන්න පුළුවන්ද කියන එක පෙන්වන්නත් අවස්ථාව මට හම්බුණා. අර පාරේ වැටෙද්දි මොකද වුනේ? පාරේ වැටෙද්දි කියන්නේ يعني ඒක මට මතකද කියලා සීන් එකකට පාරේ වැටෙන්න තිබ්බා නේද? සීන් එකේ පාරේ වැටෙන්න තිබ්බා. ඒක මම රදීෂට කෝල් එකක් ගන්න එකක් තිබුණේ. රදීෂට කෝල් එකක් කරා මම යාට මම ඇයි මට මේ දේවල් වෙන්නේ ඔය කාටවත් තේරෙන්නේ නැහැ මම මේ විඳින දුක එහෙම කියලා ෆෝන් එක කට් කළා මේමම ප්‍රතිපය කිව්වා ඒ එතනදී මේ ඉමෝෂන් එකේදී වා ඩවුන් වෙයි තව පල්ලෙහාට වැටෙයි එහෙම කියලා මම ඩවුන්ම ඩවුන් වෙලා දැන් අපි පාරේ පේමන්ට් එක ළඟ ගත්තේ මේම කළා වැටලා 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 මේම කළා මේම වැටෙන තැන මේ බුලත් කියලා ටිකක් තියෙනවා කමන්න දැන් කරන්න යන වැටලා ඉවරයි ඒ තරමට අර ඩවුන්ම ඩවුන් වෙච්ච චරිතයකට වැටුණාක් නේ ඒ පාර ගන්න සීන් එකකින්ද ඉතින් අපිට ආයෙත් රීටේක් එකට යන්නත් බෑ ඉතින් අපි ඉවසගෙන කරා කොහොමද ඉවසගෙන එඩේ කරා ඉතින් චරිතයට සාධාරණීකරණය නාට්‍යයට අපේ
ආට් එකට අපි සාදාන ඉෂ්ට කරන්න බෑ මොන වුණත් මොකද කලාකරුවෙක් කියන්නේ අපි අපිට නෙමෙයි අයිති දැන් දැන් අපි අයිති සමාජයට. ඉතින් ඒක උනට සාදාන්නේ හරියටම ඉෂ්ට කරන්නත් අපි. ඉතින් ඉවසගෙන අපි වැඩ කරනවා. අනිවාර්යෙන්. අපි කෙවින් කොයි වගේද කියලා ගිහින් බලලාමද? මම අඬන්න එපා. මම මිනිහක් මනලා නෑනේ. ආ බබරට කතා කරන්නද? අනික මං ඇයි මගේ විස්තර වාර කියන්න එච්චර සීරියස් වෙන්න එපා කෙවින් වාර මාව ලෙඩ එක්ක වගේ පේනවද? අනේ නෑ. මෙයා මම මෙතනට එන්න ඕනේ නෑ. මාව බොරු වැරද්දකට පටලවලා තියෙනවා. ඒකෙන් බේරෙන්න තමයි මම මෙතනට එන්නේ. බොරු වැරද්දකට කවුද පටලලා තියෙන්නේ? මේ ඉන්නේ. ආ මේ තරහකාරයෝ දෙන්නේ නැද්ද ළඟ ඉන්නේ නේද? මේ දවස් ලයිව් අයරයි දෙන්නම ලයිව්. අපර්ණ පොඩ්ඩක් හරි ටික අනුකම්පා කර දැන් මේ දවස්වල එහෙම තරහයිනේ නේ. දෙන්නම මර දෙන්න කවුද කවුද ඉස්සලා මරන්නේ කියන තරහට. උටාට ඒ විදිහට ගැහුවම කවුද තරහ වෙන්නේ නැත්තේ කියන්නේ. අරක බෙල්ල නැතන් ඉදිරියට hina යනවා. ඒක මම මතක් කරන්න ඕනේ කියන්නේ අපේ ප්‍රතිදරුණ දාස අයියා මේ ෆයිට් කොරියෝග්‍රාෆි එක හදන්න මට අවස්ථාව දුන්න එකට මම ඇත්තටම තෑන්ක්ෆුල් වෙනවා ග්‍රේට්ෆුල් වෙනවා ඒ වගේ මං ගැන විශ්වාසයක් තියලා ඒ වගේ ලස්සන සීනරි එකකට මට කරලා දෙන්න කියලා ඒ අවස්ථාව ලබා දුන්න එකට අනිවාර්යෙන් මං තෑන්ක්යු ප්‍රතිපය කියලා මං හැමෝටම කියනවා අයිය බුල්ටෝ චරිත ගැන කොහොමද දැනෙන්නේ බුල්ටෝ චරිතය මට වඩා අපි ළඟ මාත් එක්ක ඇඩ් කරන්න හිටපු ආරිස්සට තමයි ගොඩක් දැවුනේ මොකද මේ නාට්‍ය පටන් ගද්දිම අපි කෝචර් ඉන්න ඉෂාන් මල්ලි තමම එයාගේ ගෝල් එක කිරි තමයි මං ඉන්නේ ඒකල චරිතේ කොටස් 10ක් 15ක් වෙනකොට එයා මැරෙයිද සිංගිති මැරෙයි ඒකෙන් මේ පොඩි උන්ගෙන් වුණත් ගුටි කන ඒ කියන්නේ නාට්‍ය පටන් ගන්නෙම පටන් ගන්න ට්‍රේලර් එකේම තියෙන්නේ මම ගුටි කනවා නාට්‍ය පටන් ගන්න ට්‍රේලර් එකේ ඉතින් ඊශාන් මල්ලිට වැඩි කාලයක් නාට්‍ය තුළ රැඳී හිටින්න හම්බුන්නේ එයාට යන්න උනරට ඊට පස්සේ ගයන් මගේ චරිතයේ මීටි මීටි බද්ධ කරා මෙයා හරහා ඇවිල්ලා මේනක රාජපක්ෂට බද්ධ කරා ඊට පස්සේ මේනක රාජපක්ෂත් එක්ක මගේ රංගන කාර්ය යනකොට මේනක රාජපක්ෂලා රටින් යන්න වුණා යටත් යන්න අවස්ථාව ලැබුණා එකතු වෙලා ඉන්නේ දැන් මටත් රටින් යන්න වෙයිද මට යන්න දෙන්නේ නැහැ ඔයා යන්න බා මනිෂව දාලා මනිෂව දාලා තමයි යනවන යන්න වැඩ සලස්සන්න ඕනේ මේ වගේ හොඳයි ඇත්තටම හරි වාසනාවන්ත නාට්‍යයක් ඉතින් අර වෙලාව දුවනවා නේද වෙලාව දුවනවා කතා ගන්න පටන් ගත්ත ගාම වෙලාව දුවනවා මේ තරුණ પરම්පරාවක් එක්ක මේ වගේ අපි සීනි ආර්ටිස්ලා ටිකක් මික්ස් වෙලා මේ කරන වැඩේ ඇත්තටම මේ අපේ ජීවිත වලට හරි වෙනසක් මොකද මේ වගේ කට්ටියට වඩා මම අවුරුදු 10ක් විතර වැඩිමල් 10ක් විතර නෑ අවුරුදු 9 හැමාරක් විතර සෝරි ඒක තමයි මම කියන්නේ මේ වගේ තරුණ ආපස්සට යන්නේ මේ වගේ තරුණ තරුණයන් එක්ක වැඩ කරන එක මං වගේ තරුණෙක් වැඩ කරන එක නේද يعني මේ වෙලාවකට මටම සතුටු වෙනවා නැත්තම් මේ වැඩේ අදගෙන යන්න බෑනේ මොකද මගේ උදව් එක්ක උපේක්ෂා කළාගේ අනුදැනුමත් එක්ක ප්‍රදීප්පායගේ මග පෙන්වීමත් එක්ක වැඩි යනවා ලස්සනයි ඉදිරියට තව කොටස් කීපයක් මේ නාලිකා විසීම තීරණය කරලා තියෙනවා නාට්‍ය පෙන්වන්න ඕන කියන එක ඒකත් ප්‍රේක්ෂකීන්ට සතුටට කාරණයක් ඉතින් අපි බලමු කොටස් 350 400 500 කරි මේ වැඩි යනවා නම් මම හිතනවා ප්‍රේක්ෂකෝ මේ නාට්‍ය ආදරෙන් පිළිගනී කියලා. වාසන මගෙන් පොඩි යෝජනාවක් ප්‍රේක්ෂකයෙක් විදිහට මම ආසයි. සමහරක් අය නංගේ බුලත් විතර කන්න බැහැ වෙනවා. චුවින්ගම් කන්න බැහැ වෙනවා. බැහැ වෙන එකක් තියෙනවා. මම නම් ප්‍රේක්ෂකයෙක් විදිහට හරි ආසයි. ඔයාලේ ඒ ලොලිපොප් එක කන්න බැහැ වෙච්ච එක කෙනෙක් විදිහට ඒක දිගටම තියෙනවා. ඔව් වැඩි තියෙනවා. සහ
ප්‍රේක්ෂකයෙක් විදිහට මේක පොඩි වෙනසක් අපා හැර නැත්තම් අද කාලේ නාට්‍ය හැදෙන විදිහත් එක්ක එඩිට් කරලා නාට්‍ය 10ක් විතර එකකට මේ ගේන්න පුළුවන්. ඒක තමයි 10ක් මෙහෙම ගේලා එකක් කරන්න පුළුවන්. ඔව් නාට්‍යින් ඒක පොඩි එක චරිතේ වෙනසක් කරගන්න කරපොතේ ජොලියක් තියෙනවා මට. තමයි ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මම අර නිවාඩුවට මම නාට්‍ය බලාගෙන බලන්න යනවානේ කොටස් 20ක් විතර. ඒකට මම කල්පනා කරනවා මේ ඒ චරිතෙ දිගටම ලොලිපොප් එක කණේක සමහර විට ඔඩියන්ස් එක මට ජීවිතය හැදෙන්න පුළුවන් ඒ ශරීර සෞඛ්‍ය පැත්තෙන් ඔඩියන්ස් එක බාධාවක් දෝ කියන එක මට වෙලාවකට හිතලා තියෙනවා මට කවුරුත් කියලා නෙමෙයි ඉතින් මම ඒකින් ද පොඩ්ඩක් අඩු කරගෙන යන්න වගේ එකක් ඒක මොකද මේ ඇක්ටිං කැපැසිටි එක වැඩි ඉන්නේ නැහැ අපි එනිසා ගිහින් බුල්ට කොහොමද කියලා බලලෙමුද අනේ රංගනාතිය මේ ඇයිසේ සංගරත් මහත්තයා ඉරියට දාපුවාම මොකද බට නිදානේ හම්බෙනවද ආත්‍යෝ ඉක්මන් කොටයි මේ වෙලාව අපි කලබල වෙන්න නරකයි නෝන දින ගීම හොද්දට සිහි බුද්ධියෙන් ප්ලෑන් කරලා දෙන්න ඕනේ දැන් උසාවියේ නඩුවක් තියෙනවා ඕක නම් ඉතින් තව නඩු ආර්ධයක් කරනකොට ඉවරයි ඈ පොතේ මගේ නම ලියවුවා. මාව අපරාධකාරෙක් ගන්නට දැම්. රදීෂව මට නැති කරා. අපර්ණ විතරක් නෙමෙයි. මේකට රදීෂගේ අම්මත් හවුල්. මොකක්ද එකයි අන්තිමට. බුල්ට එහෙමයිනේ. දැන් වැඩ කරන අතරේ අය රංගපාන අතරේ වාට කට්ටිය මේකප් කරන්නත් වෙනවද? සමහරක් කියලාට මම කරන්නේ ඔක්කොම මේකප් කරලා මම මේකප් කරගන්න නැතුව ඉන්නවා. මේකප් කරන්න නැතුව තරංගපාන්නේ. ඒ කියන්නේ මොකද මේ අපි ලස්සනයිනේ නංගි. ලස්සනයිනේ. ඒකින්ද මේකප් කරන්න ඕනේ නැහැ වගේ එකක් මට නෑ. මේ ඒක ඇත්තටම මේ හරි අමාරු වැඩක්. සමහරක් දවස් තියෙනවා උදේ පළවෙනි සීන් එකෙත් මං ඉන්න වෙලාවල් තියෙනවා. අන්තිම සීන් එකෙත් ඉන්න වෙලාවල් තියෙනවා. මොකද අන්තිම සීන් එකේ ඉන්න එක ප්‍රශ්නයක් වෙන්නේ මේකප් ආරිසර හවසර සෙට් එකේ නැති කතන්දරේ තියෙනවනේ. ඒතකොට මට ඒ දර රැඳෙන්න වෙනවා. ඇක්ටර් නැති වෙලාවට කොහොමදයි ඒ වැඩ කරගන්නේ? කියන්න. මේකප් ඇසිස්ටන්ට් නැති වෙලාවට වගේ. මේකප් ඇසිස්ටන්ට් නැති මේක නෙමෙයි නංගි. මේ කවන්නේ අපි ඔය කතාව කියන්න ගනින් දෙයක් තියෙනවා බලලෙමු. අද මගේ ඇසිස්ටන්ට් නෑ ඒකින් මම තනියම වැඩ කරනවා තනියම වැඩ කරන හින්දා මම මගේ අලුත් ඇසිස්ටන්ට් මේ ඉන්නේ ඉතින් මේ හරි මට අද වැඩ ටිකක් වැඩි හින්දා ඔය ගන්න මෙයාව මේකප් එකට මොකක්ද මෙයාව ගන්න මේකප් එකට ටග් කරගන්න ටග් කරලා ගියා යා යා ඔකේ ඔකේ සර් ඔකේ කතාව කියන්නකෝ නෑ නංගි මං කියන්න බය වෙන්න එපා. ඒක පෙන්නල ඉවරයි. ඒක පෙන්නල ඉවරයි. මම කියන්න තියෙන එකම දේ තමයි මේ කලාව කියන්නේ සාමූහික මාධ්‍යයක්. එතකොට අපි හැම එකකටම උදව් උපදව් කරගෙන මේ වැඩේ කොට දා ගන්න ඕනේ. නැත්තම් මේක මේ ඉස්සරට යන්න බෑනේ. කියලා කියන්න තියෙන. පෙන්නල ඉවරයි.
සහන් ඒ ක්ලිප් එක ගැන ඒක තමයි කියන්න තියෙන්නේ නේද? ඇයි ඒ ළමයාට එච්චර වද දෙන්නේ? ඔව් සහන්මමයි බයික් කරන්නේ. මම ඒක ඔය වීඩියෝ එක දැකපු ගමන් මම හිතා ඔඩියෝ කපලා ඇති කියලා. ඔඩියෝ කපලා නෑ. ආ ඔව් දැන් කියපු ටික ඔක්කොම ඇහිලා ඉවරයි. ආ ඒ ඉස්සරහ ටෝකින් පාඩමක් ඉගෙන ගත්තද? පාඩමක් ඉගෙන ගන්න වෙනවා අනිවාර්යයෙන්. හරි තව ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. අපි ඉක්මනටම බ්‍රේක් එකකට ගිහින් එන්න. දිව්‍යාදරී ටීම් එකේ ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන හතර දෙනෙක් එක්ක තමයි කතා කරන්න ගමන් ඉන්නේ. විහංග මේ දවස්වල මොනවද මියුසික් වැඩ කරන අලුත් දේවල්? මියුසික් වැඩ කියන්නේ අපි බෑන්ඩ් එකක් පටන් ගත්තා. හොබි එකක් වශයෙන් කරන්න වාය අපි දිනෙත්තුයි. අපි ස්කූල් එකේ යාළුවෝ ටිකයි සෙට් එකක වෙලා මෙඩ්ලියක් අප්ලෝඩ් කරා YouTube එකේ. ඒකට හොඳටම ආවා ප්‍රතිචාර. හිතුවට වැඩි ආවා. ගොඩක් කට්ටිය ඒක අඳුරන්නේ නැති කට්ටියත් ඇහුවා මෙඩ්ලිය ගැන එච්චර දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ මියුසික් පොඩි කාලේ ඉඳන් කරාට අර මේ ඒක එහෙම එළියට දුන්නේ නැහැ. සාමාන්‍ය අපි නියන් ඇතුලෙන් තමයි කරගෙන හිටියේ. ස්කෝලේ ඇතුලේ පවු ගෙදර කීබෝඩ් එක ගන්නවා එහෙම තමයි කර කර හිටියේ. ඉතින් සතුටු ඉතින් දැන් ස්ටුඩියෝ එකක් හදන ගමන් තියෙනවා. බෑන්ඩ් එකේ නම මොකද්ද? කර්ම. කර්ම. ඔව්. ඒකේ නම දාන්න හේතුවත් ඉතින් කර්ම කියන මීනින් එක අපි වටේ කරගෙනවනේ හැමදේම. ඉතින් ඒකත් සංගීතයට දාලා මේ මීනින් එකම අපි සංගීතයෙන් එළියට දෙන දේ තමයි අපිට ඔඩියන්ස් එකෙන් ආයි හම්බින්න අපි කැතර දුන්නොත් බයිනවා. ලස්සන දුන්නොත් ආස වෙනවනේ. ඒදී දාලා තමයි ඉතින් කර්ම කියන නමක් දැම්මේ බෑන්ඩ් එකට. වාසනායි. සිංගුවක් කරා නේද? ඔව් කරානේ අපි. ආ සිංදුවක් කරා ඉතින් ලස්සන සිංදුවක්. ලස්සන සිංදුවක්. අපි සිංදුව ගැන කතා කරමු. විහංගකේ චරිත කොයි වගේද කියලා බලලා. ලද්දකින් විතරක් තොපේ මගුල වෙඩින්න කො මේ වයි ජීවිතේට නෑ ජීවිතේට. යකෝ සල්ලි වලට මේව කරන්නේ. නිකන් කරන්න බෑ. සල්ලි දන් දෙන්නේම දින මුණාට කාලා යන්න. ඒ උඹත් මේක සෙල්ලේ මඩ ගත්තද? අයිට මහින උඹලා දෙන්න වරි. වරි වරි වරි. වාසනාවක් කල්ලිද දෙන්නම කියපන්. අවාසනාවක් කල්ලිද? නඩතුකේදී ආසූසපෙදීද? දියුරා පොරොන්දු වෙමි. රුම්තක. අම්බා. බම්බා. ඊට පස්සේ දුගී කාන්ති ඊට පස්සේ අනිත් පැත්තෙන් එනවලු පද්බේලිය සිටුතුමාලු. මොකද අරන් ඉන්නේ හරක් කඹයක්. බබා. බබා. බබා 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 බබා. ඊමීට ඇවිල්ලා ඔමෙන්න මෙහෙම කඹේ උඩට අල්ලගෙන පසනයි සින්දුව ගැන අපි කතා කරගෙන හිටි. ඔව් අපි මම මට අර සංගීත සම්දර්ශන ටිකක් නගින්න හම් කියලා කතා කර කර නේද මෙච්චර වෙලා හිටියේ දැන් කමන්නේ. මේකේ හින්ද මේ සින්දුවක් කරන්න ආසාවක් තිබ්බා. ඉතින් මට මේ දිව්‍යාදිරිකේ කට්ටිය දසුනි නංගි ඒකෙන් ප්‍රධාන විදියට රංගනයෙන් දායක වුණා. උපේක්ෂලා හැම TikTok කරලා මගේ උපේක්ෂකගේ කීපාරක් ওই සින්දුව ඇහුවද කියන්න මට. අපි නුවරඑළිය ගිය වෙලාවේ අපි ඔයගොල්ලෝ හැමෝට මේ ගැන කියන්න පුළුවන්. දැන් එඩිට් කරලා තියෙන්නේ. ඉතින් ඔව් නිරෝෂාතලගෙන ඇත්ත. එයාට වැඩි වචන පාඩම් නේද? ඔව් මට පාඩම් නෑ තාම මෙයාලා පාඩම්. මේ හොඳ සින්දුවක් ඇත්තටම ආසාව හින්දා කරා නිරෝෂාලා එහෙම හැමෝම මට උදව් කරා. සන්තෝසයි ඉතින්. තවත් ඉදිරියට මොනව හරි තව සින්දුවක් මෙයාලත් එක්ක මේ බෑන්ඩ් එකත් එක්ක කරුණෙනේ කරුයි කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. හරි අපි පොඩි ගේම් එකක් කරන්න තමයි යකේ හදන්නේ. සතුටුයි නේද? ඒක කරන්නේ කොයි වෙලාවෙද කියලා අහන්නේ ඉතින්. කතා කරලා ඉවරන්නේ නැන්නේ මේක වෙනසක්. හරි. මේකේ ප්‍රශ්න ටිකක් තියෙනවා. එකෙන් කැමති ප්‍රශ්නයක් කරා. ඕගොල්ලෝ කැමති කෙනෙක්ගෙන් අහන්න තියෙන්නේ. මං ඒක ළඟින් තියන්න දැක්කේ. හා. පොතෙන් තියන්න. මම දෙන්න ගන්න. ආ අක ගන්න. අර ගන්න. මේ ගන්න ගහන්න. ඔක්කොම දෙනවා දෙක පාර. ආ නෑ. අපි මෙතනින් තියලා ෂෙයා කරගමු. ඕකේ. වෙලා කාල වෙලා මදි හිඳ ටක් ගන්න යන්න. ඔකේ දැන් මේ ප්‍රශ්නේ
විවාහ වෙච්ච කෙනෙක්ගෙන් අහන එක අශෝභනයි. හරි. ගෙදර යන්න හම්බෙන්නේ නැහැ. කවුරුත් නැහැ නේද අහන්නේ ප්‍රශ්නේ. විවාහ වෙච්ච කවුරුත් නැද්ද මේ කෙනෙක්ගෙන් තමයි අහන්න වෙන්නේ. එයා විවාහ වෙලා නැහැ කියලා මේ කියන්නේ. අපින් අහලා කිනාද ඔබ? විහංගෙන් තමයි අහන්නේ. හරි. නැත්තම් පව් මනේෂේ වක් පව්. මං කියන ආදරේ මට තේවනේ. විහංග පළවෙනි ක්‍රෂ් එක දැන් මොකද කරන්න කියලා දන්නවද? අයියෝ නේ. නැන්නද නෑ මට මතකත් නෑ ඈ මේ මතකයි මල්ලි නෑ නෑ එහෙම නෙමෙයි මතකයි මට ඉස්කෝලේ කාලේ එහෙම නෑ ඉගෙන නැතිම තරම් මොකුත් නෑ තිබිලම නෑ ක්‍රෂ් එකක් තිබිලා නැහැ ක්‍රෂ් තිබිලා දිනවා ඒ කියන්නේ රිලේෂන්ෂිප් තිබිලා නෑ මම දිරුවට එහෙම ව්‍යාකාරීත්වයක් නෑ නේද ඔව් ව්‍යාකාරීත්වයක් නෑ මේ මොකද කරන්න කියලා දන්නේ නෑ ඉතින් ඇත්තටම ඔය හරි ඇති කවුනි ඒකත් මම හිතන්නේ බේරුණා මොකද දැන් ඉන්න ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙන් පොඩ පරිස්සම් දෙන්නත් ඕනේ ඊමණ මේ කෙල්ලෝ නන්නේ අප්පු ආ මම කියන්නේ මොකද කියන්නේ කෙල්ලෝ නැහැ හරි ඒක අපි පිළිගන්නම් හරි ප්‍රශ්න ඉවර ප්‍රශ්න එකක් ගන්නවා මම බරපතල ප්‍රශ්නයක් බරපතල ප්‍රශ්නයක් නේ අප්පු මට හම්බු ඔයාව ජීවිතේ කවුද මං කවෙන්ද නැන්නේ වාසනායි හොඳයි ඔයාගේ ජීවිතේ වැඩියෙන්ම හර්ට් කරලා තියෙන්නේ කවුද මගේ ජීවිතේ මාව වැඩියෙන්ම හර්ට් කරලා තියෙන්නේ මගේ බලාපොරොත්තු සහ ඉලක්ක මේ හර්ට් එකත් එක තමයි අපි හැම තප්පරයක්ම ගෙවෙන්නේ බලාපොරොත්තු සුන් වෙන වෙලාවට හැට වැඩි දෙනවා ටාගට් තමයි අපේ හැට ටාගට් එක හැට ජීවිතේ හොඳටද දැන් මම ගන්න ඕන නේද ප්‍රශ්නයක් බලමු මේක ඔයා වැඩිපුරම වෙන්නේ කොයි වගේ දේවල් කළාද ඇහෙන්නේ ඇහුන්නේ කාගෙන් දහන්නේ මම වැඩිපුරම කලබල වෙන්නේ මොන වගේ වෙලාවල් වලටද කියලා මං මල්ලිගෙන් ඇහුවත් මොකද කියන්නේ බැරිද මං ඇහුවනේ නේද තව එකක් අහන්න බැරිද එහෙනම් අපි උපේක්ෂාගෙන් හම් කලබල වෙන්නේ මොන වගේ වෙලාවකට මම හිතා කවුරුහරි කෙනෙක් බෑ බෑ එක එක්කෙනාගේ උපකල්පනා මං ඉවරයි ඒ වගේ නෑ ඒ උත්තර දෙන්න හදන්නේ දැන් ඉතින් ඉන්න මංගෙන ඔක්කොම දාන්න කියලා දැන් ඉවරයි නෑ නෑ මම එක අගෞරවය කියන මට කවුරු හරි අගෞරව කරාම තමයි මට ඒක වැඩියෙන්ම දැනෙන්නේ සහ මට බොරු කරන්න ඇවිල්ලා මම මෝඩෙක් ගන්නට අඳන්න උත්සාහ කරන ගොඩක් කට්ටිය ඇඟපන් නැති කරලා ඔහේ නිකන් ඉන්න වෙලාවට නමුත් අර ඒක අසාමාන්‍ය තරමින් ගියාම මං කලබල කේන්ති යනවා අගෞරවය තමයි ලුකුවට මට විහංගගේ chance එක ඒ ප්‍රශ්නේ දාන්නේ අය අතුලට. ඒක මොකද කරන්නේ පාන්නේ. ඒකම දාන්න. ඔය ළඟට ආය ලියන්න නෑ පොඩි කෙනෙක්. ඔව් මෙච්චර ලස්සන කෘතිය කරන්න බැරි කාටවත්. ඔයා ෆිල්ම් බලලා අඬලා තියනවාද? ඔයා වඬවපු ෆිල්ම් එක මොකද්ද කියලා අහනවා වාසනායි. කාගෙන් දහන්නේ? මගේ මහනවා. හ්ම්. මේ අඬනවා හිතන්න මේ අඬයි කියලා ඒක. අහහ ඇත්තටම ෆිල්ම් එකක් බලලා මං ඇඬුවේ ඉස්සරෝම සරෝජා ෆිල්ම් එක බලලා. ආ ඒක මං හිතන්නේ අපි ඔක්කොරම පොඩි දෙයක් වෙන්න ඇති. සරෝජා ෆිල්ම් එක බලලා අර දරුවා වැස්සේ තෙමින කරව කුඩේ අරගෙන ගිහිල්ලා දරුවේ අර අනිත් සහෝදර දරුවා අරගෙන ඒ තාත්තා තමන් ගෙදරට එන වෙලාවේ ඇත්තටම ඇඬුවා. හොඳටම ඇඬුවා. මට ලැජ්ජා හිතුණා එහා පැත්තේ අයියා හිටියා මෙහා පැත්තේ අම්මා හිටියා. දරුවා යාලා අඬන්නේ නැහැ වගේ එකක් දැවුණා. ඒක කරගෙන හිටියා. මං හිතා හැමෝටම පොදු කාරණයක් වෙන සරෝජකී ඇහැට කඳුලක් ආපු එක හොඳ නිර්මාණයක් කියලා. මට දෙකක් යනවාද? යා. අපිට වෙලා තියෙනවද? තියෙනවද? හ්ම්. අනේ ඇස් ටික පොඩ අඩුවෙන් පෙන්නන අපේ ප්‍රොෆෙසර් සර් අපිට ප්‍රශ්න නැහැ chance එකක් දෙන්නද? ඈ? දෙකක්. ආහෙත්? අයියෝ එමන් sorry ashin නෑ මෙහෙමයි දැන් ඔයාගෙන් අපි ඇහුවේ නැත්නම් මට දැන් පුදුම හදිස්සියක් තිබුණා ඔයාගෙන්ම අහන්න හැබැයි මේක මනිෂා sorry ඈ මනිෂා මොකද හිතන්නේ
පාසල් ප්‍රේමයක් තිබුණාද ඒ මතකේ කොයි වගේද මනිෂා තරන් නැහැ කියලා මමත් දන්නවා අපි දිනගා ලාවට නිකන් ඔහේ මනිෂා දන්නව ඇති කියලා ඇති ඔය යාර කියලා තියෙනවා නේද එහෙම ෂේප් කරන්නත් ඕනේ නේ අක්කේ මේ ළමයා ගෙදර යන්න ඕනේ නේද පාසල් ප්‍රේමයක් විදියට මතක තියෙනවා එකක් කියන්නේ කොහමද ඔල ක්ලාස් ගියා මම කියන්නේ කොමර්ස් ක්ලාස් ගියා කොමර්ස් ක්ලාස් එකේදී ඒ කොමර්ස් ක්ලාස් ගියත් ඇත්තටම ඒ කෙනාව ඔය ඒ කෙල්ලව දකින්න තමයි මේ ස්කූල් ඉවරෙච්ච ගමන් ගෙදර ආවා ආයි විනාඩි 15යි තියෙන්නේ ක්ලාස් එකට දුවනවා සමහරවිට ටුක්කයක්වත් නැතුව දුවනවා මේ ක්ලාස් එකට එහෙම සොඳුර මතකයක් තිබ්බයි ඉතින් අෂේන් අමතර ප්‍රශ්නයක් තියෙනවා මම අහන්නද ආ දැන් කියන්න ඒක හමුනේ යක්කේ මට අමතර ප්‍රශ්නයක් ආවයි ලස්සන හුරතල් කටකාර දඟකාර නිදියක් යාලු කරගන්න ආකාරය බොහොම කෙටියෙන් මනිෂා යාලු කරගත්ත කොහොමද කියලා අහන්නේ ඒක එහෙම කියන්නේ නැතුව ඉතින් වෙන විදියකට කියමු අපි වටෙන් ගිහින් එහෙම කියමු ඒක කවදා හරි විහංග මල්ලීටත් වැදගත් වෙයි කියලා හිතනවා ඒ නිසා කියන්න බලන්න මං හිතන්නේ ඇත්තටම කිව්වොත් නිලියක් විදියට ගත්තොත් එයාගේ මනිෂාව නිලියක් විදියට දකිද්දී අෂේන් නළුවෙක් නෙමෙයි. ඒ ගොඩක් අපේ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් කට්ටියගේ ඒගොල්ලන් ගොඩක් වැඩවල නියැලෙනවා. එතකොට මේ ගොඩක් වැඩ නිසාම ඒගොල්ලන්ගේ ජීවිතය ගැන ඒගොල්ලන්ට ටයිම් එකක් දෙන්න ඒගොල්ලන්ට නැහැ. එතකොට ඒ අවශ්‍යතාවය මොනවාද? ඒගොල්ලන්ගේ ඇතුලේ දුවන ප්‍රශ්න මොනවාද ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන්ගේ පවුල් පරිසරයත් එක්ක ඒගොල්ලන් කොහොමද හැඩගැහෙන්නේ ඒ දේවල් වලට ඇහුම්කන් දුන්නොත් මම කියනවා ඒ පළවෙනි ස්ටෙප් එක ඒ කෙනාව හරියටම අඳුරගෙන ඒ කෙනාත් දන්නවා ආ මෙයා ඇහුම්කන් දෙන කෙනෙක් අනිවාර්යෙන් මම දන්න දෙයක් තමයි ගෑනු කෙනෙක් හරි ආසයි එයාට ඇහුම්කන් දෙන කෙනෙක් එක්ක ගොඩක් වෙලා කතා කරලා ඉතින් එහෙම තමයි පටන් ගත්තේ අපේ ඩිස්කෂන් එක ඉතින් මම හිතනවා ඇහුම් කන් දෙන්න මල්ලි ඊළඟ අහගන්න ඇහුම් කන් දෙන්න ඒගොල්ලන්ගේ ජීවිතේ දේවල් වලට අනිවාර්යෙන් ලොකු ඉලක්කයකට යනවා නියමයි ආ මේ හරි උපේක්ෂකේ අවසාන වශයෙන් අපි ඩිරෙක්ටර් ගැන සහ අපිට යන්න වෙලාව ආවිල්ලා යන්න කැමති නැද්ද ඔබ අපිට අපේ කදී මේක නෑ ඔකට මම කියන්නේ වා මේ ලස්සන මේ වැඩසටහන මෙහෙවනවා නංග මගේ පරත් එකට කිව්වා කියන්නේ අර මේ සමහරක් අය මේ බය වැඩි වෙනකමත් එක්ක අපේ උත්තරේවත් සම්පූර්ණ කරන්න ඉඩක් දෙන්නේ නැහැ නමුත් වා එහෙම ඉඩසක් ඉඩින් නැහැ ඉතින් සහ වා හරිම සැහැල්ලුවෙන් කියන අර දැන් මේක මේ කියන්නේ මේ වගේ නාලිකාවක් වුණාම හරි අපි සම්ප්‍රදායක බඩ පෙන්වන්න බෑ අරක බෑ නේද නමුත් වා එහෙම නැහැ වා ඒ කියන්නේ ඒ විලාසිතාව උචිත විදියට ඉතින් thank you මටත් වෙලා යනවා තේරුණා ඉතින් දිව්‍යාදරි ඇත්තටම මගේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් නාලිකාවේ සභාපතිතුමා සුදර්ශන මහත්මයාට මම බෙහෙම ස්තුතිවන්ත වෙනවා අපිට ඒ එතුමාගෙන් ලැබෙන ආශිර්වාද ලැබෙන සහයෝගයට මොකද නිර්මාණයක් කියන්නේ සාමූහික ප්‍රයත්නයක් ඉතින් මේකේ සාමූහික ප්‍රයත්නය අපි උපරිම විඳිනවා ප්‍රේක්ෂකයන්ට බොහොම ස්තුතියි ඉතින් අපිත් එක්ක එකතු වෙලා නැත්තම් YouTube එකෙන් බලන්න පුළුවන් එහෙම නැත්තම් සතිය දවසලට හමාරට දිව්‍යාදරි එක වැඳගත් සියලුම දෙනාට බොහොම ස්තුතියි හොඳයි අපිට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ මනිෂා ඔයා ගෙදර ඉඳන් බලන් ඉන්නවා කියලා අපි දන්නවා හැපි ඇනිවර්සරි එහෙනම් ලබන සතියත් මේ වගේ මාදුරී කරන කට්ටියක් එක්ක මම එන්න දිව්‍යාදරි අනිවාර්යෙන් සතිය දවස්වල රාත්‍රී 8ට නරඹන්නේ කියලා ආරාධනා කරන ගමන් අදට ගිහින් එන්න hina වෙලා සතුටින් ඉන්න bye bye කියන්න bye eh arina man kiniti සත්‍යයත් යහපැතුම් වරම්මන ප්‍රේමයෙන් සත්‍යයනිය සිත් පතුල පිරිමදින දයාවර සෙත්පෙන් පොදයි